දම වැඩේ කියන්නේ ද මාසායකට කලින් කොරෝනාවම කිව්වේ සැමන්ටින්නක රුපියල් සයයිරිපපු හැට පහයිකිලිවල්ලා. දැ මාසාහයකට පස්සයන කරුණනාවට කියන පරිපිකිලෝව රුපල්ලක සීපනයි, සැමටින්න එක රුපියල් සිය කියලා මරු වියත්තුන්ගේ ආර්ථකලමනා කරනය. කෝවිඩ් පළවෙනි වටේ ඇවිල්ලා යම්කිසි පාලනයකට ගියහම අපි ඒ වෙලා වෙත් කිව්වා. ලවෙනි වාටේදීත් යම් ඔයිට වඩා පාලනය කර ගන්න තිබා අපේ රට දූපත් රටක්වීම නිසා නියමිත පරිදි නියමිත වෙලාට ගුවන් තොටපොල වැහවා නං නාම ියෝජනා ලබාදීම සඳහා මාර්තු දහනම වනිදා වෙනක ඕක ඇරලතියන් නැතුව යිට වඩා පාලනය ගන්න තිබ. ඊට පස්සේ කෝවිD පළවැනි රල්ල කිසියම් මට්ටමකට පාලනය වුණෑෙන් පස්සෙත් අපි පක්ෂ විදිහයට දිගටමකිකුවා මේක සමාජය තියෙන්න්න පුළුවන් කියලිවෙල්ලා නමුත් ආණ්ඩුවත් ආණ්ඩුවට එක්ක වැඩ කරන ගට්ටියත් කයගා හිටියා දැන් මකෝවිට් මර්ධනය කරපු ලෝක අංක දෙකේ රට අපි අරක මේක කියලා ලොකු කයිවර ගා හිටිය. අවසාන ජමකද වෙලා තියන්නේ දැන් අද දෙවන රැල්ල ඉතාම වේගෙන් ඇවිල්ලා අපේ සමාජය බීතියට පත්කරමින් අද අපි කොෝ හැදේද හෙට ට හැදේද කියන අවධානන් සහත මට්ටමට ඇල්ල තිනවා. දැ මේකේ අලුත් උපක්‍රමයක් ඇවිල්ල තිනෝ. දැ මොනවාරි මේ වගේ ලොකු ප්‍රශ්නයක්වහම අවධානය අනිපැත්තරයවන්නබෙන මොනහරි එකක් ගනෝ. සාමාන්‍යෙන් අර ක්‍රිට මච්චිගත් දිනකොට බඩුමිල හැඩි වෙනව කියලා කව පහස නේ ොර ඩමිල වැඩිවෙචක්ක ු න ට චක මයි තරෙ. ඒවාගේ මේ දෙවන කොරෝණා රැල්ල, බ්‍රැන්ඩික්ස් පොකුරහරහා ආවයි කියලා. කතා භහක් තියනෝ ඉති එනිසා අපි විශේෂෙන්ම කියන්න කැමති බ්‍රන්්ඩික් සමාගම මෙතන වරදක් කරලා තියෙනවන බ්‍රැන්ඩික් සමාගමට අනිවාර්යම දඩුවන්දී යුතුයි. හැබැයි බ්‍රැන්ඩික් සමාගම නිකුත් කරලාතින නිවේදන සහ යුදහමුදාපතිතුමා කියපු කරුණුකාරණ අරම්බැලූ හමදැන් මට තොරතුරවාගයක් ලැබුණ විශේෂයෙන්ම දැ මේක තියෙනවාමංගාවේ ලියකීව ලසිල්ල ැ බ්‍රඩික් සමාගම ජූනිමාසේ විසිිපස්වනිද හැට අට දෙනෙක් විශාපට නම් වඩින් ලංකාවට ගැල් තියනවා. මේක නම දෙනෙක් කරෝන පොසිට වෙල්ලායින්ඳ ID ස්පරිදාාලට ගෙනහිල්ල යෙනවා ඉතුරු අයව කොස්ගොඩ ෂෙරටන් හෝටලේ රජයේ නිරෝධායන නීතින්ද්‍ර අයටත්ව ඔවව නිරෝධායන කරලා හිට පස පල අටතේ නිරෝධානය කරා කියලලා කියනවා. ඊළඟට දවත් ප ලයිට්ට කරල්ල තිනවා අට වනිමස අට වනිද එකස විසි පස් දෙනෙක්. ඒක කාටවත් කොරුණනා තිබල නෑති කියනවා. එතකොට ඒයව. ලොගබීච හොටල්ලෙ නිරෝධානය කරල සුමාන දෙකක් ඊට පස්සේ මාජන සෞඛ්‍ය පාරිස්‍යවරුන්ගේ අධික්ෂණයටදේ නිරෝධානය කරා කියල කියෙනවා. ඊළඟට තුවිනිට ඇල්ල තියනො සැප්තමර්මාසි විසිදධවෙවනිද හතලිස් අට දෙනෙක්. එතකොට ඒයව ඒ අතුරින් කාටවත් කරෝනා තිබිල නැහැ ඒනුව. ොල්ල ොස්කොට ට හොටල්ලෙ නිරෝධානය කරලතින. එතට මේකට අවශ්‍ය ඒ කරාය කියන ලියකිීවලතම මෙන්න මේවා මට ඒවා පින්න් වට්ස් කියන්න ැවුණන විදිට ලියකිවල ගොඩක් විශාල ප්‍රමාණ අතින බ්‍රඩික් හගම බාද ලතින. එතකොට අපට ප්‍රශ්නයක් කියනවා මේ බ්‍රන්ඩික් සමාගම කියපුන දේ ඇත්තනම් බන්ඩික් සමාගම අරහා විල්ලනෑ කියනද ඇත්තනම්. එතකොට බ්‍රන්ඩික් සමාගම අර ආවනත්තං ඒක අර්ථේමොකද රෝන මතු ලා තින සමාජය ඇතුලින්. සමාජයඇතුලෙන් මත්තුව වන ගැනමකද පලවෙනි කරෝන රල්ලෙන් පත්සව සමාජය ඇතුළෙත් කරෝනා තිිබල තියෙනවා. අපි රඩම් ප පරීක්ෂණ නියදි PCR පරිීක්ෂණ නොකර නිසාමයක ඇල්ල ට ප්‍රහිනවා මේ බ්‍රන්ඩික් සමාගම පිට යවන්න හදන වැඩදකිල වරල්ලා. එනිසා පේතම පැහැදිල කියන මටන බ්‍රඩක් ම රක්ෂ කිරීම කිසිීම අවශදාවයක් නෑ නමුත් මේ අදහස්ල පරස්ප්‍රදාවයන්ති. නොකට හමුදාව කියන වඩක් ඔවුන්. නජ නිරෝධයන නීතින්ටයටටත්ව සියල් අනුගමනය කරා කියලා සමාජ තිබලතිනොචටකට කාගද වරද ආ්ඩුවවරද නියදි PCRR පරීක්ෂණ පෞගී කාලය නොකරයිදලා කයිකාගහ කයිවරු ගහහින්දීම ප්‍රතිඵල ඇටිිය දම අද මේ භයනක තත්තුවය මතුලා තියෙන. අපි ක්ක පෞගී දවසල වෛද්‍යවරු විශේෂයෙන්ම වෛත්‍ය සංගම් මෙවැනි දෙයක් ඇතිවිය හැකි බව. තුව ඇඟවී විටන් විට කරවා නමුත්ඒ කරේනෑ ඒක මේ පිටිින් ල තින මේක අපට කියන්න තින මටප පෙනන විදිට මේම බ්‍රන්ඩික් සමාගම වැරදින ඒවා හරිට කියන්න ඕන ඔපපු කරල පන්නල උන්ට දන්ඩුවන් දෙ න්න ඕ. බැන්ඩික් සමාමගම නිවැරදින එක බ්‍රන්ඩික් ටි ට ව න්නතුව ්ඩුවගේ වරද බාරගන්නඕන ආන්ඩුව මේගේ වරද භාරගන්නතුව ඒටත්නෑ මේටත්නෑ මේ හරිට කියන්නන කවද වැරදි කෝොම දුනෙ කියළ හරිට කියන්නෙත්නෑ. මේ හරියට අපට මත්තකායාර. ප්‍රේමලාල් ජයසය කර මන්ත්‍රීවරයා මිනිීමමැරුම් වනද මරන දන්ඩු ම ලබලා හිටපු එක් නාව පාර්ලිමේතු ගෙන දවසේ ගවගාතනය කරන. එක තාන කරන කිලි රල්ලා ගෙනල මාත්‍රව වෙන පත්තට දවේ න්න ඒවාගේ රජයේ වර්ද වහගැනීම සඳහා ෆරන්ඩම් ීසි පරීක්ෂණ නොකිරීමේ විපාක සමමාජගතතු වෙලා තියනක වහගනීම සඳහගෙන ප්‍රශ්නද කකිල වරල්ලා පට සකිය අත්ති න ආන්ඩුුවේ සබන්ඳුවව ඉතාම පැදිල. තුර ලබද තු කිසගෙනක් වරදකරුව කලාති න ඒබත් එල්දරව කරලා ඒකට අශ්‍ය පියීවර ගත යුතුයි. අනෙ පැත්තෙන් දැම් මේ ආ්ඩුවට එහෙම රඩම් ීසිR පරිහිෂණ කරල්ලා මේ රට ජනතාව බේරගණඩවන කියලා කිසිීම වමනාවක් නෑ. අද රටේ ජනතාව ආර්ථික වශයෙන්, මානසික වශයෙන්, කායික වශයෙන් විශාල පීඩාවට ලක්වවෙලාතියනවා. ඒ පිබඳව සතත පහකට මයමක් නෑ මොද හේතුව. නාදිපති වරන්න ජයග්‍රහය කරබ දවස්ස ඉදලම උද ඉදල රෑවනක ගොලි වැඩ කරන්නේ කහොමදම මේ තුනෙන් දෙෙක හදලා තුනන් දෙකේ බලයක් අරගෙන ඒ ආධිපත ව්‍යවස්ථාවක් ගැනල්ල තනි පුද්ගලයගේ அල්ෙ නට වන මිල්ට රාජ්‍ය කර අප රට ගෙනන්නේ කහමද කියලා. දැන් මේ කරෝනා දෙවන රල්ල ත්‍රරම් භානකතත්වයට ඇල්ල තිීද ොකක්ද නටේ තමයි තහම යන්න. ඒ මොකදද මේ කරரோන අස්සෙත් ඒ ආධිපතති විශ්සගෙනම තමයි ඒගොල්ල මුක් කියේ පරමார்ර්තිය. ජත්‍රවාදයට විනාස කරන මිනිස්සන්ගේ මූලික යිතිවාසිකම් විනාස කරන පාර්ලිමේන්තුව නියෝජනය කරන යටටේ ෞතර ජනතාවගේ පරමාධිපත්තිේ බලය යටපත් කරන්න විගන කොමිසන් සබා ෝසි කරලධාන, ප්‍ර සම්පාදන කොමිසන් සබා සිකරලදාන. ඒවගේම විදේශය යුත්ව පුරවැැසිියන්ටත් යටට පාර්ලිමේන්තුර පැමිණන අවස්ථාල බාදන රට සම්පූර්ණම අරාජික කරන විස්සගනේම තමයි. ොල්ල ක්ක ර්ත ර න පාන ර නැතුව දැ මේ විස්ස සන්බන්ධමං එකමක ගහරනයක් විතර කියන්න මොකද ද අද මේරටේ ජනවිඥානය අවබෝධ කරගත්තු ඕනෑමැ කෙනෙක් දන්න විස්ස මේරට හිත කරනෑ කිළිවෙල්ලා. දත පුර සිබා ේද ැසිල්රාජ පක්ෂ හත්මේයට හරි තවකාට හරි පරර්ලිමේන්ත ෙන් න්නන් ේරටන ආදරේන චර දේ සහි යිස නං පිටරට පුරුවවැැසිගටි අතේරල දාලා. තු ම තු ිත් පුරවසියන්ට පර්ලිමේන් න කිය ඒ ොල්ලන් අර විදිේශ පුරවැසි බාවය අහසිිරගන්න බෑ කියන උද්දච්ච උද්දච්ච තකද රුමාණසි ගත්වේ. නිසාම ඒ පපුර ව බා ති පර්ලමෙන් න නිසා දිිත්ත පුරවසි බාවය යිං ්‍රමගද වන්න. ඩයිස් පෝරාවේ සාමාජිකයන් නායකෙන් බෞතරයක් කියන්න යුරපී රටවල පරවසියන්. අද ඔවන්ටත් මේකෙන් මම්පැත්වවර වෙනවා. ති ව ාව බන තුර ම ජ ති වා හදන්න. ැ න වික් ව ක් නෙ ර් න නඩගම එතකොට අර වගේ හ හන ක්කාාව මොකොද වෙන්න ්‍රභාකරන් යුද්ධෙන් කරන්න කියදේ. මේ ගොල්ල අවස්ථාව කపල දෙනවා ව්‍යවස්ථාවෙන් මේ තපුර සිභාවේ රහා ස් රට බෙදීම සහ මීම. මේඒ දෙක් ප්‍රේමි මේක රට පැදිලි කරට ඩඕන. අන්න ඒනිසා අපි ඉතාම පැදිල්ලෝ කියන්න ඕනේ ඒ විස්ත්‍රරතිීන උනන්දුව. අද ගම් පාදිික්කේ සත ෙක හිටව ලොක් වන් ලා මිනිස්සු බඩිකින්න ඉන්නවා දවස සයාදා මහන මිනිස් න්න කියක් වත් නතුව. හරිද ඩ ලන ද ල්ල ස ස කියල බඩගන්න කියලා හරි ර සත සර ග නික ද නවාගේ ඒ අදැන් හොඳම වැඩේ කියන්නේ ද මාසාහයකට කලින් කොරනාවමකිවේ. සැමටින්නක රුපියල් සයයි පරිපපු හැට පහ කිීලිවලලා. දම් මාසාහයකට පස්සේන කොරෝනාවට කියන පරිපිකලව රුපල්ලෙ සීපනහයි. සමටින්න එක රුපියල් දෙසයා කියලා මරු වියත්තුගේ ආර්ථික කළමනා කරනය. මසාහයක් ඇතුර කොහොමදහම වැඩිවෙන්නේ දැ මේකත් බදු අඩු කරයි පස්සේ. දැන් මේ ජනාතිපති කාරර්යාලයෙන් ඉෙනි කුත් කරලාතින මාධද්‍ය නිවේදරයට අනුුවම කියන්නේ මේකීයේ මාධ්‍යවලත් පලවන ඉතින් එනිසා මේ ගොල්ලන්ට එහම ඕූමනාවන්න මොකද ේතු දැන්. ම දැකයිඒක මධ්‍ය තනයක සාකචචාව කට න්නකොට පොිස් මාධ්‍ය ප්‍රකාසකයි දොස්සර ජයරුවන් බන්ඩාර හත්මයයි මනිවාහන් ප්‍රදශයක මාර්ත්මය කතා කරල කියෙනවා එතුමා දවසේ ආදාය මහම්ප කරල ජීවත් කරවන්නේ. ඒවා වීධං කර ලිවර වෙලා දැන් දයකාසි දෙක ඉතුරලා තියෙන්නෙ පපුුව පැලෙන්න්න යනවා මොකද දරුව බිස්කට්ටිල් න හන්නන්න විදියන්න. සතුසර යන්න කියනවා සතුසර ගියමම් නිකන් දෙන්න සතුස ගන්න බඩට සල්ලික. ට . ගෙවල් ඇතුේ සති දෙකක් ලොග් ඩවන්ලා ඉන්නයට පෑදක කඩෑරියි කියිවෙල්ලලා සල්ලිතියන මිනිස්සුන්ට පඩුගන්න පුළුවන් දවස් දෙකක් පෑදක ඩෑයියම සල්ලති මලසු පඩුගන්න පුළලන් දයිනික ආදායන් බනසාහ. සුවන් රකයා කරන යනතාව ජීවත්වවෙන්නේ කොහොමද. මෙට මේ නිසාතමයි අපි කලින් වතතාාවත්. අර මේනට පවල් හතලිස් ලක්ෂයක් කියන්නවා දයිනික ආදයන්සා සවුවන් රැකයා කරණයට සල්ලි දෙන්න කිව්ව. ඇති නිසා අවම තරමෙන් අර දුන්න රුපියල් පන්ඳාවත්. ම්පාදිස්ශ්‍රක නතාවට ලබාදන ඇත් අයයි කියලා මට තේරන්න. දැහන් උදාරණකට ප්‍රසන්න්න රනතු මහත්මයයක්ත් ඒවගේ ම නාලක ගොඩය මත්මයත් ගම්පාදිස්සක ජනතාවට අසීමමතල සසාදය කරනවා කියල නැකවවේ. දැන් කෝ දෙන්න. අවසන්වර දැක්ේ මැතිවරණ සමේද කියල ප්‍රස්ත කරන්න වෙන ජනතාවට. මොකද දේතුව ජනදී පතිවරණයේදති. අත්ති විශිෂ් ජයක ක්‍රනයක් ගෝටාව රජ පක්සව ජනතිපති කරන්න ගම්පාදිස්ශක ජනතාව ලබාදුන්න. ම මැතිවරණ ද අති විශිෂ් ජයග්‍රහණයක්. මයිත ආසන ධාතුනක්දහොයද ලබා දුන්නා. අපට හම්බුණේ හතරයි. අපට ඒ ජනතාව ගැන තින කැක්කුම වමනාව උන්ගේ වේදනාව අපට දැන එක මේ ගොල්ලන්නන චන්්‍යයෙන් පසිස දැෙන්න. අ්ඩුම ගානය තමංගුව විශිෂ්ඨලෙස ජයග්‍රහණය කරපු ජනතාවට එහෙම කරන වනං කවර කතාද රටතුන් ගැන. දැන් ඕකගමන්නෑ අපට ඉතාගන්න පුළන්, ද කොළම්බට උතුර කොල බට බට ක කොලම ැ ඒද කොළඹ නතාවට කර අගන්න සමග ජනපලය දිනවනයකි රලායිතුන මන්ව දිනපු දිනවපු තමන්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදුන්නු ජනතාව ගැන තුක්තුවකට මයිම්නෑ එ එනිසා මේ අප හැබැයි වෙනෙන ආරචිතන මාධ්‍යමගින් මාධ්‍ය මාධ්‍යවවිදීින් පිල්ලයිටනේ හෝල බලන්න කිලිවෙරල්ලා සමරහයට මේ කොරෝනා ඇදිල හැංගිලාඉන්නවා කියම එළියටෙන් නැතුව මේ ඒ වගේම අපි තවකාරණයක් කියන්න ඕන. දැන් මේ දවස්සල මේ තව යෝජනාවක් ගැනල තිබ නිරෝධායන නීතිරීතීන් අනුගමනය නොකරණය මේ වරන්තුවක්නැතුව අත්තඩංගෝට අරගෙන මාසහයක් හිරේදාන්න පුළුවන් කියලා. ටන නිකක කමින්කල ස්නෝගුඩ්ුවක්ගේ තමයි තේරෙන්නේ. හරිද දැ නිරෝධායන නීති කැඩීමත්තමයි මාස්කකක් පැළඳ නොහිටි හම. එතකොට මාස්කකක් පැළඳ නොහිටියයි කියලා. මට න ෙනෙක් අතර ග ගන්න ුවන නිරධා නතික ඩුව ල්ල. නේද. දැන් අර සහරය ඉස්තරකාලය අවද පෙන්නකිලි මැරනෝනේ. හරද මාස්ක තමන්ට කෙනෙක් අත්තරංගො ගන්න පුළුවන්න. මේක තමන්ස මදධ්‍යේද මාතතුරු පොට පරිසම ඉන්න මොකද ේතු තමන්ාන්සල පෑන කැමරවා අසරු අදී තාගට්යක් වෙලාති බොත්් නිර්රෝධාය නීති ැඩුවයි කියල මසාසය කිරෙදන්න පුවන්නේ. නේද. මාසායා වරෙන්තුත්නෑ මොකුත්නෑ මාසායකි රේදැම්මාම මාධ්‍යවේදිිය කොච්චර මානසිකවම වැටෙනවද. දැන් තමන්ගේ දේශපාලන දේශපාලන වය තමන් වේචනය කරන්න සමාජ ක්‍රියාකාරින් මාධ්‍ය වේදීන් ඒවගේම සමාජයේ අසාධාරණයට යරුද්ධව පෙන්ෙනීෙන සියලු දෙනාවම ඕනෑම් වෙලා ඕනෑම විදිියකට අත්තරගට ගැනීම පොලිස් රජ්‍ය කරායන ගමනදකිිලමටන ැකයඇති. ම හිතනක වැරදිීන කෞරුහරිට මහිතනක ම කියන විදිේ වැරදි කියලා අපට තේරුම් කරල දන්නඩඕන. දැන් අපට අපි මාධ්‍යවලින් දැක්ක විට ඒ ඕෝනෑම කෙනක් වත්තරගට ගන්න පුලාලන් දැන් විස එන්න කලින් මේමගේ වෙනවනම් විශ්සාාවත් කෝමට හිටීද. මම එක උදාාරණයක්දීලා මම නවත්තන්න. දැං ගිය සිකුරාද තිබ්බා අණ්ඩුපක්ෂයේ මන්ත්‍රිකණ්ඩායන් රැසීම අග්‍රාමාජතුමාගේ ප්‍රධානත්්‍රයෙන්. අරද. එතකොට වර්තමාන ආණ්ඩු පෝට්ටු ආන්ඩ ඇතුළේ ුඩා පක් කරනාවවත් තියෙනවා. අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයම ගිරීලා තියෙන්නේ මොකෝවාඩම් බැඳලතිබීම නිසා අර බිත්ත්‍රදාාන්න කිලි කෙකරගානවගේ පොඩි කෙකරයඇත්තම හහින් කෙදිරි ඇත්තමයියන්නේ. ඒ කෙදරියයේත් ඒ ැස්සීම කියන්න දෙනෙ නෑ. දැම ප්‍රජාතත්‍රවාද ආ්ඩුවක් නං තමන්ගේ කණ්ඩෑමේ තියන විධ මතරන්වලට ඇහුන්කන් දෙන්නඒ කතා කරන්න අවස්ථාවදීම සාධාරණ යුක්තිකරු සමාජයක වක්කීම. කොට අප අරංචිවිදියට අපි මාධ්‍යවල දැක්කවිදියට කාටවත් කතා කරන්න හම්බලානෑ. ඒ ආධිපති විදිරෙනෑනෑ විශෝන. එතකොට විශස එන්නකාලි මෙහමනං. ඒ ආධිපති විශ්ස ඇවෙල්ලා ඒ ආධිපති ක්‍රමයක් මේරත ෘස්ථාපති වඋුණයි පස්සේ ආණ්ඩුව මන්්‍රීවරුන්ටත් ප්‍රජාතන්ත්‍රවාදීව මන්ත්‍රීවර ප්‍රසාාධයටය කතා කරන අයිතියක් නැත්තං රටේ මිනිස්සුන්ට කවර කතාද. එනිසා අපට කියන්න තියන්නේ. ධ්‍යවෙදී මාත්වරණී ඔපතුමාලටත් දෙවියන්ගේ පीட்டයි කියලා